මම මුලින්ම මම පිළිගන්නවා දැන් දැනට තියෙන වරණු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට දැනට තියෙන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 82 83 වගන්තියේ ප්‍රකාර මිසක් කරන්න බෑ එක්ව සංශෝධනය කරන්න අහෝසි කරන්න ඔබතුමාගේ මට ඉස්සෙල්ලම දැනගන්න කැමතියි මම ඔබතුමාගේ යෝජනාව පැහැදිලිව වටහාගෙන මට තේරෙන හැටියට ඔබතුමා ප්‍රකාශ කරන්නේ ඡන්ද ගණන් කිරීමෙන් කියන්නේ ජනාධිපති වරණේ ඡන්ද ගණන් කිරීමෙන් පසු ඔබතුමාට අවශ්‍ය ඡන්ද බහුතරයකින් ජනාධිපති බව කොමසාරිස්තුමා ප්‍රකාශ කළ විට ඔබතුමා නව ජන සම්බන්ධ ජනරජ ව්‍යවස්ථාව ජනරජයේ පරම අධිකාරී වෙන ජනතාව විසින් පිටිගෙන සම්මත කළ බව සාහිත්‍ය කිරීමට අයිතියක් ඔබතුමාට ලැබෙන්නේ නැහැ. It's a wrong. That's not the process. ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් එක තමයි කියන්නේ මේක. මේ කතා කරන්නේ අපේ හේතුකු නීතිපතිතුමා සුනිල් සිල්වා මහත්මයා 1992 හිටපු රට පිළිගත් නීතිපතිවරයෙක් සුනිල් සිල්වා මහත්මයා. මේ මහත්මයා නගන ප්‍රශ්නය මේ ව්‍යවස්ථාව ඔබ පිළිඅරගෙන සහතික කළාට සම්මත කරලා පස්සේ එය නව ව්‍යවස්ථාවේ යටතේ ජනාධිපතිවරයා දූ බවට මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා නෑ එහෙම නෑ මැතිවරණයේ ඉදිරිපත් වන්නේ 1978 ව්‍යවස්ථාව අනුව මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයපත් කරන්නේ මැතිවරණ කොමසම මේ සම්බන්ධයෙන් මෙතන කොමිසම සමග මේක අවස්ථාව කිහිපයක දැන් සාකච්ඡා කරනවා. මැතිවරණ කොමිසමේ රාජකාරිය ඔවුන්ට තියෙන මැතිවරණය පවත්වන්න. මැතිවරණයේ ඉදිරිපත් වන ඒ අපේක්ෂක මහජනතාවට නොයෙකුත් පොරොන්දු දෙනවා. ඒක මැතිවරණ කොමසාරිස්තුමාගේ රාජකාරියක් නොවන්නේය. ඔබගේ ව්‍යවස්ථාව අනුව ඔබට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලැබුණා කියලා ප්‍රකාශ කළ Twitter ඔබතුමා අයිතියක් තියෙනවා මේ නව ජන සම්මත මේ නම් මේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න කියලා ඔබට අයිතියක් තියෙනවා. ඔබතුමා ඒ පෙර වහාම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවලංගු වෙනවා. දෙක විධායක ජනාධිපති තුරේ අහෝසි වෙනවා. පාර්ලිමේන්තුවේ වහා විසිරයක් ව්‍යවස්ථා මණ්ඩලයෙන් කෙරුණු සියලුම පස්වීම් අහෝසි වෙනවා. කියන්නේ නීතිපතිවරයාට රස්තාවක් නැති වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විශේෂවර්ගයේ දුරස්ථ පත්වීම් නැති වෙනවා. නව ජන සම්මත රජයට ව්‍යවස්ථාවට අනුකූල සියලුම නීති අවලංගු වෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා අපි මෙතන මේක සිදු වෙනවා නෙවෙයි සිදු වුණත් කියලා කියන්නේ ඔබතුමාගේ පත්වීම ඡන්ද පෙස්තමකට ලක්වුණොත් ඡන්ද පෙස්තමට ඡන්ද පෙස්තමක් ඉදිරිපත් කළොත් ඒ ඡන්ද පෙස්තමල විමර්ශනය කරන්නේ කොයි නීතිය කොයි විනිශ්චකාර යටතේද මොකද හිටප විනිශ්චකාරවරු ප්‍රස්තාවල් නැති වෙලා ඔබතුමාගේ පත්තිය බලන්නද නැති කියලා ප්‍රකාශ කරන්නේ කවුද ප්‍රශ්නේ හරිනේ සිද්දස ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ මං හිතන්නේ ඔබ සියලු දෙනාටම ඇහෙන්නේ නැති මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක් මොකද ඇහුවෙත් නීතිපතිවරේ හරි ඇහුවෙත් නීතිපතිවරේ ප්‍රශ්නේ පැහැදිලි උත්තරේ මේකයි 1978 ඔබතුමා දන්නවා ජයබ් ජාතන කලේ ඕකම තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ ක්ෂණිකව විසිරෑවේ දෙකම විසිරෑවේ අපි ඇයි මේක කරන්නේ මම ඔබට ප්‍රශ්නේ උත්තරේ දෙන්න ඉස්සෙල්ලා ජනතාව දැනුවත් කරන්න ඕනේ අපි ඇයි මේක කරන්නේ දැන් බලපතල චෝදනා රසක් තියෙන තැනත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමුඛකාරවරයාට පත් කරපුවාම නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන් උල්ලංඝනය කරනවා. එතකොට අධිකරණයේ ඔබේ තියෙන මේ ගැන කළා සෝෂල් මීඩියා වලින් සර්වේ එකක්.
රටේ මහජනතාව කියන්නේ අපිට 80%කට වැඩිය කියන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණයේ කරේ අපිට කිසිදු විශ්වාසයක් නැහැ කියලා. ඒක නිසා තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභියාචන අධිකරණයේ විසිර යන්නේ. ඔබ දකිනවා 1972 ව්‍යවස්ථාව ගෙනකොට මේ ගැන වැඩපිළිවෙල යන අවස්ථාවේදී සෝමසුන්දර කියලා මහත්මයෙක් එක අභියෝගයට ලක් කළා. ඒක අරගෙන ගියා ශ්‍රේෂ්ඨ අධිකරණයට. මොනවද ශ්‍රේෂ්ඨ අධිකරණයේ කිව්වේ? ඒක නිකන් කොල කෑල්ලක් විතරයි මේ අවස්ථාවේ. රටේ නීතිය අතර මේකට අපිට මැදිහත් වෙන්න බැහැ කිව්වා. ඊළඟ රටේ නීතිය සම්මත කරාන් පස්සේ ඒ සෝමසුන්දර මහත්තයා ආයත් ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා. මොනවද ඒ අවස්ථාවේදී අධිකරණයේ? අපි දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අලුත් ආන්ද්‍රයත්තාව යටතේ දූරුම් දූප විනිශ්චකාරවරු. අපි දැන් බැඳී ඉඳලා තියෙන්නේ ජන සම්මත ව්‍යවස්ථාව තහවුරු කරන්න කියන එක තමයි ඒ අවස්ථාවේ. ඒකට කල්පවල කිව්වොත් කියන්නේ ඒක තමයි. ඒ අනුව ඒක දැන් මෙතන වෙන්නේ මොකක්ද? ඔබ මේක පිළිඅරගෙන සම්මත කරපු ශ්‍රේණියකින් දැන් ඔබට මේක එක මේක විතා විනිවිද පේන ව්‍යවස්ථාවක් කියන්නේ රටේ මහජනතාව දකිනවා. කවුද කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක? ව්‍යාපාරයක ඉන්න. ඊළඟ කවුද අනිසකාරුන්ගේ නම් මේ ඔක්කොම දකිනවා. ඊට පස්සේ ඕන් එක සම්මත කරපු වහාම නව ශ්‍රේෂ්ඨ අධිකරණයක් හා අභියාචාර්යකල පිටවර හැදෙයි. දැනටත් ඉන්නවා ගෞරවනීය විනිශ්චකාරවරු ඕන්ට ඇතුල් වෙන්න පුළුවන්. ඒකට පස්සේ ඒක තමයි මේක විසඳන්න යන්නේ කොයි අධිකරණයටද? ජනතාවගේ ජන සම්මත ව්‍යවස්ථාවෙන් ජනතාව පිළිඅරගෙන සම්මත කරපු ව්‍යවස්ථාවෙන් නම් කරපු විනිශ්චකාරවරු හම්බවෙතද?